නෙස්ලි කැදල්ල කටට රසට ඔබේ වැඩසටහනත් එක්ක විරාමයෙන් පස්සේ මේක තුලා ඉන්නේ. අදත් වෙනදා වගේම මේ වැඩසටහන ඔබ වෙත ගෙන ඉන්නේ නෙස්ලි ලංකා සමාගම් පරිශ්‍රයේ ඉඳලා. රසවත් කුකුළු මස් සහ එළවලු අඩංගු සුප් එක අපි හදලා ඉවර කරගත්තා. අපි ලුණු විතරයි දැම්මේ නැත්තේ. නමුත් ලුණු අන්තිමට දානවා කියලා ෂෙෆ් කිව්වා. දැන් අපි වෙනත් ඩිෂ් එකක් හදාගන්න. දැන් අපි ෆිෂ් එකක් හදන්න යන්නේ. يعني ෆ්‍රයිඩ් ෆිෂ් එකක්. දැන් මේ ෆිෂ් එකේ විශේෂත්වය ටිකක් අපි චයිනීස් පැත්තට නැඹුරු ෆිෂ් එකක් හදාගන්න යන්නේ. මේක විශේෂත්වය මේ විශේෂත්වය ඇවිල්ලා මේ ෆිෂ් එකත් අපි ෆ්ලේවර් කරනවා කොකොනට් සහ චිලි. ඒ කියන්නේ අපි කොකොනට් ෆ්ලේවර් එක අපි ෆිෂ් එක බදගද්දි සීසනින් එකට කොකොනට් මිල්ක් පවුඩර් පාවිච්චි කරනවා. ඒකම සෝස් එක හදාගද්දි අපි ඒ සෝස් එකට දාගන්නවා චිලි පේස්ට් ටිකකුයි ඒකම වේලුණු මිරිස් කැලිටියකුයි වේලි මිරිස් කැලිටියකුයි පාවිච්චි කරනවා. එතකොට මේ ෆ්ලේවර්ස් දෙක හිටින්නේ චිලි ටිකක් සැරට හිටිනවා කොකොනට් ෆ්ලේවර් එක දෙනවා ෆිෂ් එකේ බදලා ගද්දි. ඉතින් ඔව් ඉතින් ඉස්සෙල්ලාම මෙතන මේ විදියට ෆෝකේද මේ විදියට අපි ෆිෂ් කැලිටි එක මේ විදියට කපලා ඒ කියන්නේ ස්ලයිස් දෙන්න කපලා අපිට පුළුවන් මේ වයිට් ෆිෂ් එකක් ගන්න ඒ කියන්නේ පරව් හරි මොදා හරි ඒ වගේ ඒ වගේ මාළු වර්ගයක් ගන්න වයිට් ෆිෂ් එකක් තමයි ගොඩක් හොඳ මේ විදියට කටු හැරලා කපා ගන්න ග්‍රෑම් 500ක් විතර ඒකම ඊට අමතරව කෝන්ෆ්ලා ග්‍රෑම් 20ක් පාවිච්චි කරනවා ඒකම බිත්තර දෙකක් සහ नेस्ले कोकोनट मिल्क पाउडर ग्राम 50 मेटिक तमाई मेटिकाई सोल्ट एंड पेपर मेटिक तमाई अभी इसल मे फिश बेदगंड बेटे हटियट पाविच इट पे सोस हटियट सोस हदागद अभी सोस पाविच इंगुर सुन पोड़ पाक मे विदिट ग्राम पहालो पहालो वगे एक मे विदिट मिरी क्याली टीका क्याली मिरी वील मिरी टीका क्याली उल्ट पाकन एक सोया सॉस सह ऑयस्टर सॉस मिलीलीटर विसिपा वगे प्रमाण एक लुणु गम मिरीस चिली पेस्ट एक एक सीनी टीका पाविची करना मीट अमतर चाइनीस खादी अभी गुड़ दुरा मोनोसोडियम ग्लूटमेट पाविची करना दें मोनोसोडियम ग्लूटमेट के गुडका मम ब्रांड नेम एक दंड मैं ब्रांड नेम किया रस कारक अवश्य पाविच कर है ये फ्लेवेक ये चाइनीस फ्लेवेक गुड अतना इट आम तरह अभी सोस खादी पाविच करना चिकन स्टॉक मिलीट पणहा एक अभी मैगी चिकन सीसनिंग गनू दाला अभी स्टॉक एक हदा करना एक इंग मिलीट पणहा पाविच करना सोस हदा करना हरे जब मालू हदा करना विविध क्रम तीनों ने जब मी क्रम यह तो बात तादा बलाना माहित रहूँगा क्रस देख पे बिना साख पे क्या लने इससे लम अभी लूनुटी का सह लूनुटी का सह गम रिश्ती का दाला इस्टिक මේ විදියට පොඩ්ඩක් මේ කටු ඇරලා ඔක්කොම ඇරලා හොදලා හොඳට පිසුදු අරගෙන තියෙන්නේ. දැන් මේ සීසන් කරගන්න කොටස හුඟක් වැදගත් නේද? ඔව් එතකොට තමයි අර මේ මේකේ මාළු එකට ගම්මිරිස් ටික අල්ලන්නේ. හැබැයි දැන් මේ 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 ඩිෂ් එකේ ගොඩක් දුරට අපි සෝස් එකෙන්ද අපි මේක ඇදුවට පස්සේ මම මේ ෆිෂ් එක හදලා ගොඩක් වෙලා තියන්නේ අර සීසනින් එක අල්ලන්න මොකද සෝස් එකෙන් තමයි ඒ හැම දෙයක්ම අන්තිමට ලැබෙන්නේ. ඒ කියන්නේ ඒ ෆ්ලේවර්ස් ටික ඔක්කොම රස ඔක්කොම ලැබෙන්නේ සෝස් එකෙන්. මේ විදියට ලුණු ගම්මිරිස් දාලා කලවම් කරලා ඊට පස්සේ මේකට දාගන්නවා කෝන්ෆ්ලා ටිකයි කෝන්ෆ්ලා ග්‍රෑම් 20යි එකයි කොකොනට් මිල්ක් පවුඩර් ග්‍රෑම් 50යි දාලා හොඳට මේ විදියට කලවම් කරලා දැන් උකට තෝර මාළු වගේ දෙයක් ආයේ උනත් කමන්නේ ඒක මගේ වයිට් ෆිෂ් එකක් නක් කමන්නේ කියලා මේ විදියට කලවම් කරලා ඊට අපි විනාකිරිය මොනවද දාන්න ඕනේ නෑ නෑ මොකුත් දාන්න අවශ්‍ය වෙන්නේ නෑ ඊට පස්සේ
අර බිත්තර දෙක පොඩ්ඩක් බීට් කරලා ගත්ත බිත්තර දෙක මේකට මේ විදිහට දාලා හොඳ බැටර් එක ඔව් ඔව් මේකම මේ විදිහට කලවම් කරලා ගන්නවා විතර දෙකයි මැගි පිටිකල පොල් කිරි සහ කෝන් ෆ්ලා දැම්මනේ කෝන් ෆ්ලා ඒකයි ලුණු සහ ගම්මිරිස් හරි මෙච්චරයි ඒ කියන්නේ මේ විදිහට හොඳට කලවම් කරලා ඊට පස්සේ අපිට තියෙන්නේ ගැඹුරු තෙලේ මේ මිශ්‍ර මේ මාළු ටික වැද ගන්න තියෙන දැන් මේ විදිහට අර බැටර් එක හදාගත්තම අපිට පේනවා ඇති දැන් අපිට පේනවා ඇති මේ විදිහට හොඳට කලවම් වෙලා ඒ කියන්නේ අර බැටර් එක හොඳට ෆිෂ් එකේ පැවරිලා තියෙනවා ඊට පස්සේ අපිට තියෙන අර සාමාන්‍ය ටිකක් පිම්බිලා එන්නේ ඔය බැටර් එක නෑ මේ බැටර් එකේ එහෙම පිම්බිලා එන්නේ නෑ දැන් ඔබට මම තවත් පොඩි දෙයක් කියන්න දැන් ගොඩක් දුරට මේ වගේ මිශ්‍රණයක් ඒ කියන්නේ කෝන් ෆ්ලා විතර දාලා මේ වගේ බැටර් එකක් හදාගත්තම ගොඩක් දුරට ඔබ ඊතරදි බදිද්දි ගොඩක් දුරට මේ ඔක්කොම එකට ඇලෙන ස්වභාවයක් එන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකදී ඔබට ගොඩක් හොඳයි මේ මිශ්‍රණය මෙහෙම හදාගත්තට පස්සේ මේකට ඔයිල් ටිකක් එකතු කරන්න. ඔයිල් පොඩ්ඩක් එකතු කරලා කලවම් කරගන්න. එතකොට අපි බැදගද්දි ඔක්කොම සෙපරේට් වෙලා එනවා කැලි. ඒක හොඳ ටිප් එකක්. මොකද සමහරවිට මේ ඔක්කොම එකට දැමම අර මේ පිටි ටික නේද එකට ඇරිලා වගේ තියෙන බං. ඒ කියන්නේ අර මාළු කැලි දෙක තුනක් එකට ඇලෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට එක කැලෙන් කැල්ල අරගෙන වෙන වෙනම බෙදලා ගත්තොත් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් අර ගොඩක් හදද්දි ඔයිල් ටිකක් දාගන්න. එතකොට එකට ඇලීමේ මේ ප්‍රබලතාවය නැතු වෙනවා. හරි. එහෙනම් දැන් සූර්ණ අපිට පුළුවන් මේක බෙදගන්න. බෙදලා ඉවර වෙලා අපිට පුළුවන් සෝස් එක හදාගන්න. එලක රත් වෙද්ද දන්නේ. ඇත්තටම මේ පෝෂක ගුණයනුත් ඉතා ඉහළයි ඒක මතක් කළ යුතුමයි. මොකද මේ අපි යම්කිසි ආහාරයක් අපේ ශරීරයට ඇතුළු කරගන්නවා නම් ඒ ආහාරය තුලින් අපිට යම්කිසි පෝෂක පදාර්ථයක් ශරීරය තුලට ඇතුළු වෙනවා. මාළු ඔබ දන්නවා ශරීරයට ගන්න මේ ප්‍රෝටීන්. ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ වගේම ඔමේගා 3. ඔමේගා 3. නෑ මම ෂෙෆ් කෙනෙක් වැඩ කරනකොට කතා කරන්නේ නෑ. නෑ මම මුජිතට කිව්වේ මුජිත මේ තෙල් හැඳ අරගෙන නෑ මං කව ගිහින් අරගෙන කියලා. හරි. ෂෙෆ් ඔමේගා කතා කරේ නෑ. හරි. ඔය ෂෙෆ්ලා සාමාන්‍යයෙන් අතර ඔබ වුණත් මේ වගේ තෙල් තාච්චියක් ඉස්සරහ ඉඳලා වැඩ කරනකොට පොඩ්ඩක් කන්සන්ට්‍රේට් කරන්න ඕනේ කරන වැඩේ ගැන. ඒක ඇත්ත. මම ඒකක මම නෙවෙයිනේ කරන්නේ ෂෙෆ් කරන නිසා මම පොඩ්ඩක් කතා කරනවා. දැන් ෂෙෆ් ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් තියෙනවා. මේ දම්ල අඩංගු වෙනවා මේ මාළු වල. ශරීරයට හුඟක් වැදගත්. සෙමන් වල වගේ ගත්තත් නේද? තියෙනවා ඉතින් මේ වගේ මාළු ආහාරයට ගන්නකොට මේ වගේ පෝෂක පදාර්ථයන් අපිට ලබා ගන්න පුළුවන්. හෘදේ වස්තු හෘදේ ක්‍රියාකාරීත්වයට හෘද අමාරු අවම කරන්න මේ ඔමේගා 3 හුඟක් බලපානවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ පෝෂණ වේදී. මම නෙවෙයි. කොහොමත් සාමාන්‍යයෙන් දැන් අපි අනිත් දේවල් වලට වඩා මාළු ගොඩක් කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ දැන් අනිත් මීට් වලට වඩා ගොඩක් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ කියන්නේ දිර වීමට හරි න්ියුට්‍රිෂස් පැත්තෙන් හරි ගොඩක් හොඳයි. මම හිතන හැටියට. මේ විදිහට අපි ෆිෂ් ටික මේ බැටර් එකේ දාගත්ත ෆිෂ් ටික රන් වන් පහ වෙනකන් බැදගෙන ඊට පස්සේ තමයි අපි සෝස් එක හදාගන්නේ. මේකට කහ අකුරු එහෙම නෑ අවශ්‍ය නෑ අවශ්‍ය නෑ. මොකද දන්නවද අපි සෝස් එක හදාගත්තාම මේක ටිකක් බ්‍රවුන් කලර් එකට එන්නේ. ඒකෙන් ඉඳලා මේකට අවශ්‍ය වෙන්නේ නෑ මේ වගේ දෙයක්. හරි. ඔබ අපි මේ පෝෂක පදාර්ථයන් ගැන කතා කරනවා මේ ඇසුරින් ප්‍රශ්නයක් අදත් අහන වැඩසටහන අවසන් වෙන්න කලින් ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවනම් හොඳට අහගන්න. මේ hina වුණත් කතා කරත් වැඩගත් දේවල් තමයි කතා කරන්නේ. හිටපු ගාන ඔය ෆිල්ම් එක බැලුවද කියලා අහනවා. ඒක වෙන මොකක්ද ඉස්සලා මං කිව්වේ. මොකද ඇත්තටම මේ ඒක ලොකු කතා බහ කරන ලක් වෙන මාතෘකාව බවට පත්ලා දෙන. මොකද කාන්තාව කියන කෙනා හැමදාම නිවසේ ඉඳලා ඇගේ වගකීමක් යුතුකමක් විදිහට තමයි මේ ආහාර පිසගන්නේ. පිරිමි කෙනෙක් සමහරට මේ කටයුත්ත ඔබේ නිවසේ කරන්න ඉඩ තියෙනවා. මම කියන්නේ හැමදාම අර රූටීන් එකක් විදිහට මේ කරනවනේ කාන්තාව. ඉතින් ඔබ ෂෙෆ් කියෝ වගේ මේ වගේ වැඩසටහන් නරඹන්න අලුත් දේ ඉගෙන ගන්න. එතකොට මේක රූටීන් එකකටත් වඩා බොහොම ආසාවක් ඇති වෙනවා. ඔව් ඒක ඇත්ත. මේක ඇත්තටම එතකොට තමයි ඔන්න කලාවක් බවට පත් වෙන්නේ. කැමැත්තෙන් කරන්නේ. කැමැත්තෙන් කරන්න ගිහින්. එතකොට ඒක ඇත්තටම ලොකු වගකීමක් කියලා හිතෙන්නේ නැහැ. මොකද ඔබ බොහොම සන්තෝෂෙන් කරන දෙයක් නිසා. හරි. හරි දැන් මේ ගානට අපි බැදගත යුතු ස්වරනේ අපිට පේනවා ඇති මේ කලයකට එන්න බැදගත හදා ගන්න ඕනේ නෑ නේද බ්‍රවුන් කලර් නෑ මේ කලයක හොඳයි දැන් මේ ගාන ඇති
දැන් මාළු කෑලි තුනක් දැම්මත් ඔයිල් ටිකක් දාපු නිසා තමයි සෙපරේට් වෙලා තියෙන්නේ ලස්සනනේ. නෑ දැන් මම මේකට ඔයිල් දාගත්තේ නෑ. දාගත්තේ නෑ. දැන් මං කිව්වා ඔබට ගොඩ ලොකු ප්‍රමාණයක් දැන් මම මෙතනදී මාළු කෑල්ලෙන් කෑල්ල අරගෙන තමයි දැන් මේ මුළු එකම දාන්න ඕන නම් ලොකු භාජනයකට ඔයිල් ටිකක් දැම නම් හොඳයි නේ. ඔව්. හරි. ඔබගේ නිර්මාණත් අපිට රාශියක් ලැබිලා තිනවා. ඔහොමම රැඳිලා ඉන්න. අපි කුසපත් ඇදීමේ නිර්මාණ දෙකක් තෝරා ගත්තා. තව පොඩි වෙලාවකින් ඒක ඔබට අපි පෙන්නනවා. ජයග්‍රාහකයන් සඳහන් කරනවා. පුංචි ග්‍රාමයකටයි යන්න. ග්‍රාමෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙනවා නෙස්ලි කැදැල්ල කටට රසට ඔබෙන් වැඩසටහනත් සමගින්. ඉතින් අපි දැන් අද වෙජිටබල් සුප් එකක් වෙජිටබල් සහ චිකන් නේ සුප් එකක් හදාගත්තා. ඒ වගේම දැන් මේ මාළු වලින් අමුතු වැඩක් කරන්න තමයි ලෑස්ති. ෆිෂ් ටික බදලා තියෙන්නේ මම ඉස්සෙල්ලා අපිට කියලා දුන්නා ෆිෂ් ටික අර සීසන් කරලා සෝල්ට් ටිකක් දාලා ඒකම කොකරන් මිල් පවුඩර් කෝන් ෆ්ලා විතර දාලා හොඳට කලවම් කරලා මේ බැටර් එකෙම මේ විදියට බදගත්තා අපි. ඊට පස්සේ මේ සෝස් එක හදාගන්න නේ මම තෙල් ටිකක් දාලා තියෙන්නේ. දාලා මේකටම දා ගන්නවා ලූණු සුදු ලූණු මේ ඉඟුරු සුදු ලූණු ග්‍රෑම් 15 විතර වගේ ප්‍රමාණයක් දාලා ඒකත් පොඩියට හිමියට කපා පොඩියට කපාගෙන මේ විදියට එල් එකේ මේ පොඩි ප්‍රමාණයක් කරන්නේ දැන් මේ වගේ හොඳ වොක් එකක් බාජනේ ලොකු වෙන තරමට හොඳයි. ඒතකොට ඉඩ තියෙනවා ඉක්මනට හොඳට කලවම් කරගන්න පුළුවන්. හොඳ ස්මෙල් එකක් එනවා. හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ chili paste. ටීස්පූන් තුනක් විතර. මතක තියාගන්න මේක චයිනීස්. ඔව් චයිනීස් ඩිෂ් එකක්. ක්‍රමයට හදන ඩිෂ් එකක්. ඊට පස්සේ මේකට මේකතු කරගන්නවා අපි. ඔකේ ගා කොච්චරක්ද මම දැක්කේ 300 ml 15 සෝයා සෝස් 25ක් ඔයිස්ටර් සෝස් 25ක් මොකද මේ සෝස් එකට කියන නම එහෙම එකක් chili සෝස් එකක් කියලා කියන්න පුළුවන් ඒතරනේ උඟක් ඔබට දැන් ඒක තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ මම මෙතන ඉඳලා හොඳ සුවඳක් එනවා අර දාපු දේවල් නේ සෝයා සෝස් ඔයිස්ටර් සෝස් තුනේ මයිනේ ෂෙෆ් මේකට මේ සුවඳ අවශ්‍ය වෙනවා ඒකම අපි මේකට දා ගන්නවා ඒකේ එන හොඳ ටේස්ට් එකක් සීනි පොඩ්ඩක් විතර ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් මිසල්ල කිව්වාගේ අවශ්‍ය නම් විතර පාවිච්චි කරන්න පුළුවන් මොනෝසෝඩියම් ග්ලූටමේට් දාලා මේක පොඩක් ගින්දර අඩු කරලාද තියන්න ඕන ඔව් ටිකක් විතර ගින්දර අඩු කරන්න කමන්නේ ඊට පස්සේ මේ සෝස් එකේම ඔබ බය වෙන්නපා මේක පොඩ්ඩක් කළු පැහැති ඔය ඩාක් සෝයා සෝස් කලවම් කරේ මම ඔබට සාමාන්‍ය සෝයා සෝස් එක උනත් කලවම් කරගත්ත හැකි ඒ කර වෙලා නෙවෙයි නේ කර වෙලා නෙවෙයි ඊට පස්සේ අපි කෝන් ෆ්ලා ටිකක් විතර දා ගන්නවා කෝන් ෆ්ලා සුට්ටක් විතර වතුරේ දිය කරගත්ත කෝන් ෆ්ලා ටිකක් දාන්න කෝන් ෆ්ලා ටිකක් කුඩු එක හැමම හලන්න යන්න එපා නේ ඔව් කුඩු එක හැමම හලන්න එපා සුට්ටක් විතර දාගත්ත හැකි එහෙනම් එකමාරක් විතර දැම්මනම් හරි හරි දැන් මේ බැදගත් මාළුවේකට ලොකු වෙනසක් වෙනවා මේ සෝස් එකෙන් මේ හොඳ රසක් එකතු වෙනවා තා පොඩ්ඩ වෙලාවකින් මම කියන්නම් හරියටම දැන් හරි ඊට පස්සේ හරි මාළු ටිකයි එකතු කරගන්නවා ලුණු ගස් ටික එච්චරයි හරි ලුණු ගස් ටික අන්තිමට දැන් හිමින් සැරේ කලවම් කරගන්න තියෙනවා ඒ අතරතුරේ මම ඔබේ නිර්මාණ වලට අවස්ථාවක් ලබා දෙනවා අද අපි කුසපත් ඇදීමෙන් නිවැරදි පිළිතුරු ලැබපු නිර්මාණ දෙකක් තෝරගන්න ලැබුවා මේ තිනේ පළවෙනි නිර්මාණය මේ කෙවල තිනේ යූ ලක්මාලි සමරසිංහ නම්බර 387 ඩිසොයිසා මාවත මොරටුව මොරටුව ඉඳලා තමයි ලක්මාලි අපිට මේ ලස්සන නිර්මාණය ලියලෙවල තිනේ බොහොම ස්තුතියි ඔබට වටිනා තෑගක් ලැබෙනවා ශ්‍රී ලංකා සමාගම් පරිශ්‍රයේදී
තවත් තෑග්ගක් දිනා ගන්නට නෙස්ලේ ලංකා සමාගමෙන් හිමිකම් කියන මෙන්න මේ ඉතාමත් ලස්සන හොඳ නිමාවෙන් යුතු මේ නිර්මාණය අපිට එවලා බොහොම ලස්සනයි නේ ෂෙෆ් මේ බලන්නකො පොඩවක දාන ගම හරි ලස්සනයි නේද නිමාව වැදගත් වෙනවා බාන කොච්චර මහන්සිලා තියනවද කියලා ඉතින් අපිට ලියුමකුත් ලියලා එවලා තිනවා චතුරංගනී මාෂා බාලසූරිය කැලණිය नंबर पांसी विशेष नुंगम गुड कैलनी अपटे वाले हूंगा क्लास्तना है वे वटना काले कैपकल तम मे निर्माण वाले इतनी अभी हूंगा कगे करना भूमिस्तुति मेतनी मे अभी पीछे मे निर्माण क्लास्तना है कि भूमिस्तुति वब्बा ने श्रीलंका समागम विथिन लबन वटना त्यागे लबागन पुलवा इतनी अद अभी प्रश्न कहना वब अभी तेक मेतक बहुम पहासुन मे प्रश्न पीड़ित दिन पुलवान अभी अहाने मालू वलतीन मेद अम्ल वर्गे मुखद शरीर अभी मम कि हृदयाबाद वेलंदीम अवमकर मेद अम्ले बलपान वकील मे मेद अम्ले नम मालूल अडंगू मे मेद अम्ले नम अट संधान कलवन निस्ले पारिभोगिक सेवे तपेलपेटी एकसी असू नमे कोलब कीन लिपिनेट निस्ले पारिभोगिक सेवे तपेलपेटी एकसी असू नमे कोलब कीन लिपिनेट वे लसन निर्माण तेक् अपटेवन तैग दिन अवस्था तीन अदापि हदे कुकुलमसा एलोल पावच कल हदागत सुपेकाट अवतर अभी हदागत मे चाइनीस फिश डिश इतनी मुनोहरदिया क्लियान अतपसूना कलबल वेन्नीप चिकन एंड वेजिटेबल सूप अवश्य द्रव्य कुकुल मस ग्राम पांसियाक कैरेट ग्राम पांसियाक बोंची ग्राम पांसियाक मलगोवा ग्राम पांसियाक ब्रोकली ग्राम पांसियाक अल ग्राम देसियाक हतु ग्राम एकसी पनहाक सूदुरु तेहंदी बाग्याक कहा स्वल्प्याक मिरिस स्वल्प्याक मैगी सीज़रीन ग्रैनुअल्स कुडा पैकेट देकाक निविति ग्राम पनहाक बी लूनु ग्राम सीयाक सुदुलूनु ग्राम सीयाक वतुर लीटर एकाक लूनु अवश्य प्रमाणेट गम मिरिस अवश्य प्रमाणेट साधना आकार बंधुना क्लिप तबा बटर स्वल्पयाक दमा एट कुकुल मस दमा हुंदिन बेदगिन एट एलवलु एकरन्न इन पसु एट मैगी चिकन सीसरीन ग्रैनुअल्स दमा हुंदिन बॉइल कर गन्न पसुव बंधुना क्लिप तबा एट बटर स्वल्प्याक दमा एट सूदुरु लूनु सुदुलूनु मिरिस कहकुडु दमा होंदीन बेदगन्न फ्राइड फिश विथ कोकोनट एंड चिली अवश्य द्रव्य मालु ग्राम पांसियाक कोन पिटी ग्राम विस्साक बित्तर देकाक मैगी पिटिकल पोलकिरी ग्राम पनहाक इंगुरु ग्राम पहलवाक सुदुलूनु ग्राम पहलवाक कैली मिरिस स्वल्प्याक सोया सॉस मिलीलीटर विस्साक ऑयस्टर सॉस मिलीलीटर विस्साक मैगी सीज़रीन ग्रैनुअल्स मिलीलीटर पनहाक लूनु स्वल्प्याक गम मिरिस स्वल्प्याक चिली पेस्ट स्वल्प्याक सीनी स्वल्प्याक साधना कार्य पलमुव बंधुनाक गेन एट लूनु गम मिरिस दमा मालु समग होंदिन मिश्र कर गन्न पसुव एट कॉर्न पिटी मैगी पिटिकल पोलकिरी दमा होंदिन मिश्र कर एट बीट करगत बित्तर दमा गन्न इन पसु सादागत मिश्रणय गेंबुरु तेले बेदगन्न पसुव बंधुना क्लिप थबा इंगुरु सुदुलूनु कैलिमिरिस चिली पेस्ट चिकन स्टॉक सोया सॉस ऑयस्टर सॉस सीनी लूनु गम मिरिस दिय करगत कॉर्न पिटी सह लूनु गस एक कर गन्न पसुव चिकन वेजिटेबल सूप समग फ्राइड फिश विद कोकोनट एंड चिली समग अमुत्तंट पिलिगन्वन्न දැන් සුරණි අපේ ෆිෂ් එක මගේ හොඳ වෙලාවනේ ඇවිල්ලා තින්නේ ඔව් දැන් මේ ෆිෂ් එක ඔබට විශේෂයෙන් කියන්නේ දැන් අර සෝස් එක අපි කලවම් කරගත්තට පස්සේ මේ ෆිෂ් වල හොඳට එක් තැවරිලා තියෙනවා සෝස් එක වෙනම ඉතුරු වෙන්න විදියක් නැහැ ඒක හින්දා තමයි අපි අර සෝස් එක හදාගත්තේ පොඩ්ඩක් විතර තේ හැදි එකමාරක් විතර කෝන්ෆ්ලා පාවිච්චි කරේ එහෙම පාවිච්චි කළා ඊට පස්සේ මාළු ටික දාලා ස්ප්‍රින් අනියනුත් එක කලවම් කරලා ගත්තා मे विधिया सोस लुणु सह गुरी
දැන් ඒ yellow color එක වගේ වෙලද කහ ඔය කහ දාපු හින්දා ඒ බොහොම මේ හොඳ කලර් එකක් තියෙන හොඳ ලස්සන සුප් එකක් දැන් රස බලමු කොහොමද කියලා ඔබට යන්නේ වාරනා වගේ පොඩි කතියක් ඒ කියන්නේ අපි හරි ලයිට් ලයිට් ඒකද කියනවනේ අපි මෙතන ටෙම්පර්ඩ් එකක් දාගත්තට ඒ ටෙම්පර්ඩ් එක අර තියෙන වෙජිටබල් චිකන් වල ෆ්ලේවර් එක ඕපාව කරන. ඒ කියන්නේ ඒක ඒක නැති කරන්නේ ඒ ෆ්ලේවර් එකත් එක්ක හරි ස්මයිල් ටෙම්පර්ඩ් එකක් දෙන්න. ග්‍රෑන්ඩ් මාස් සුප් එක. අන්න ඒ වගේ ඒ ටෙස්ට් එක එන්නේ. හරිම රහයි. අතරම රහයි. මේ ෂෙෆ් මේ මේ වෙජිටබල්ස් දැන් මේ විදිහට මේ කෑලි අහු වෙනකොට මේකේ ඔව් ඒක ඒක බ්ලෙන්ඩ් කරන්න ඕනේ. බ්ලෙන්ඩ් කරන්න එපා. බ්ලෙන්ඩ් කරොත් ඒක දැන් හරියට එන්නේ නැහැ. ඒතර වෙජිටබල් ටිකත් බොයිල් වෙලා තියෙන කටේ මෑෂ් වෙනවා කද්දි ඒ මේක අර චිකන් බැදගත් එකත් තමයි මොකද ඒතර ඒ කෑලි හොඳට අහු වෙනවා හරි රහයි මම මේකේ ඊටර ටික රස බලනවා රයිට් දැන්මත් රහයි ඔබ උත්සාහ කරලා බලන්න අනිවාර්යෙම ඌ මේක හොඳ පාටයිනේ හරි දැන් මං කොච්චර වාසය මට ඊර්ෂ්‍යා කරන්න එපා ඔබ ගෙදරදී හදලා බලන්න ඕනේ දැන් මේ මාළු වල කටු කිසි දෙයක් නැති නිසා මම බය නැතු ගත්තා wonderful yaar eka godak rasa thiyenne etara ara api white fish ekak karan denne anith ekak fish ekak godak cook karaganna honda naha fish ekak godak cook karagathoth eka rubber wage wenna balana eka gaanta fish ekak cook karagala cook karana badagaddi e gaanta badaganna awashyai taamat rasai oba aniwaryema me recipe ekak athada balanna mokada me oba thorama alu hemadaama thorama alu hari e wage white fish ekak gedata geena kota වෙනසකට මේ කීපු දේ හදලා බලන්නකෝ රහ කොහොමද කියලා. ඉතාමත් රසයි ෂෙෆ්. මම ඊටු ටික හිමින් රස බලන්නම්. ඔබටත් මුදිතටත් බොහොම ස්තුතියි. අපිට රසවත් දේවල් කියලා දුන්නට ඔබට ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. එහෙමනම් තවත් රසවත් දෙයක් එක්ක ලබන සඳත් හමු වෙන තෙක් සුබ සත්‍යයක්.